ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ දින ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරනු ලැබුවා. ඊට අදාළ ගැසට් නිවේදනයේද ඊයේ දිනේම නිකුත් කිරීමටයි අමාත්‍යවරයා පියවර ගනු ලැබුවේ. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව නම් කළ අතර ඊට සමාජිකින් 7 දෙනෙකු ඇතුළත් වුණා. ක්‍රිකට් පරිපාලනයේ පවතින දුර්වලතා සහ විවිධ චෝදනා මූලික කරගනිමින් මෙලෙස ක්‍රිකට් අතුරුපාලක කමිටුවක් පත් කිරීමට පියවරගත් බවයි ඊයේ දින ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එමෙන්ම අතුරුපාලක කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගද ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රිකට් තුළ පවතින වංචා දූෂණ නැති කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමට තමන් අප කැපවී කටයුතු කරන බවට ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් අතුරුපාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් තමන් කිසි නොදන්නා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ඇති බවට විවිධ ප්‍රචාරයන්ද ඊයේ දින පැතිර ගියා. ඒ පිළිබඳව කැබිනට් හමුවේදී සාකච්ඡා කරන බවටද ප්‍රකාශ නිකුත් වී තිබුණා. මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරුපාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතරද පෙරවරුවේ ක්‍රිකට් ආයතනයට පැමිණ සිටි අර්ජුන රණතුංග ඇතුළු අතුරු පාලක කමිටුවේ නිලධාරීන් ක්‍රිකට් ආයතනයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණා. අද පෙරවරුවේ ආණ්ඩුකාර නවින් දිසානායක සහ අර්ජුන රණතුංග අතර හමුවක් ක්‍රිකට් ආයතනයේදී පැවැත්තුණා. මේව හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආණ්ඩුකාර නවින් දිසානායක ක්‍රීඩා ඇමතිවරයෙක් අතුරු කමිටුවක් පත් කරන්නේ විශේෂිත හේතුන් මත. ඉතින් මම හිතනවා ඒ විශේෂිත හේතුන් තියෙනවා කියලා. අතුරු කමිටුවට පත් කළ පුද්ගලයන් ගැන නොයෙකුත් මතවාද තියෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපත්තිය මා මූලිකව එකඟ වෙනවා අතුරු කමිටුවක් දැනට අවශ්‍යයි කියන එක. ඉතින් අතුරු කමිටුවේ සභාපති තමයි අර්ජුන රණතුංග මැතිතුම. අපි පැය භාගයක් විතර කතා කරා. මේක පුද්ගලික සමාගමක් නෙවෙයි. මේක රටේ ජනතාවට ඇති ආයතනයක්. අමාත්‍ය කමිටුවක් පත් කරන්නේ ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් පැහැදීමක් නැති වෙලාද? නෑ, ජනාධිපතිතුමා නීති ප්‍රශ්න වගේ තමයි මතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණ ජජස්ලා වගේ පත් කිරීම සම්බන්ධයෙන් එතුමා ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. එතුමාට කියන්නේ නැතුව මේක කිරීම ගැන එතුමා ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.